හනේ වූ කියලා කියපු ගමන් උන් මැරුණා. හට ඇටැක් එකක් ඇවිල්ලා මැරුණා. ඉතින් ඒ බය මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබිච්ච බය මිනිස්සු නැති වුණා. එතකොට ලසන්ත වික්‍රමතුංග අද වෙනකන් කවුරු හරි මැරුවනේ? කවුරු හරි මැරුවා. නෑ ලසන්ත වික්‍රම මැරුවා. එතකොට මරපු කෙනෙක් ඉන්නවා. තාම කවකට අහුවෙලා නෑ. මරපු කෙනෙක් ඉන්නවා. ඒ මරපු කෙනාට දෙස් මිනි ඉල්ලනවා. එතකොට එයාට ඒ දිත්‍ය ධම්ම වේදිනිය කර්මය කියලා එකක් තියෙනවනේ බෞද්ධාගමේ. ඒක වදිනවා වදිනවා. දරුවන්ටත් වදිනවා. තමාගේ මේ දැනට ජීවත් වෙන මේක හරි මොකක් හරි ඒ ගෙනල්ලා තියෙන වාසනා ගුණයයි තමාගේ පෞකාරකම් තියෙනවනේ ඒට ගෙවන්න ඕන. මේ රටක් මා දකින්නේ ඉතාම පෞකාර රටක් හැටියට. හොඳයි. ඒ සුනිල් පෙරේරා ජිප්සි සුනිල් පෙරේරාගේ අදහසයි. කෙසේ වෙතත් එක්තරා නිශ්චිත මොහොතකදී ඔබ තීරණය කරනවා ඔව් එළියට එන්න ඕනි ඇවිත් කතා කරන්න ඕනි කියලා. ඒක ඉතාමත්ම දේශපාලනේ ලංකාවේ දේශපාලනේ ඉතාමත්ම නිශ්චිත මොහොතක්. මොකද්ද ඒ මොහොත? ඇයි ඔබ ඒ තීරණය ගන්නෙ? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති ධූරයට පත් කරන්නට මේ ජනාධිපතිවරණ වේදිකාවට නැගිය යුතුයි කියලා. බය මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන බය. මම අර මැරුණා කියපු කිව්වේ නම කියන්න හඳුනලා බමුණු මොකද්ද නම එයාපෝට්. ඉතින් මම කිව්වේ නැති එයාපෝට් එකෙන් ගිහිල්ලා එනකොට